හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ කොහොමද රසම රස පුස්නාඹු හිම නැත්තම් වඬු අප හදාගන්නේ කියලා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්තම් channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. මුලින්ම කොටාගත්ත හාල් පිටි වලට මෙන්න මේ විදිහට මම පාන් පිටි එකතු කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් හොඳට කවලම් කරගන්න. ඊළඟට රසපදමට අපිට පුළුවන් සීනි එකතු කරගන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණු ස්වල්පයක් එකතු කරලා අපිට පුළුවන් මේ දාපු ඔක්කොම ටික හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ මම ඊස්ට්ුවේ සීනිය දිය කරපු වතුර එකක් එකතු කරනවා මේක පිපීම සඳහා. ඊළඟට අපිට වතුර අවශ්‍ය ප්‍රමාණය ටිකෙන් ටික එකතු කරමින් මේ වඬු මිශ්‍රණය අනා ගන්න පුළුවන්. වතුර ටිකෙන් ටික එකතු කරමින් අනනකොට මෙන්න මේ විදිය පදමකට එන්න ඕනි. මෙන්න මේ පදමට ආවට පස්සේ අපි මේක පැය 12ක් තියෙනවා. මම රාත්‍රී කාලේ අනලා මේක උදේට කන්න තමයි සකස් කරේ. ඉතින් මේ තියෙන්නේ උදේ මම ගාගත්ත පොල් ටිකක් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට මිශ්‍ර කරගන්නවා. පොල් කෑලි හැපෙනකොට තමයි මේකේ හොඳ රහක් එන්නේ. මෙන්න මේ පදමට මිශ්‍රණය අනාගත්තට පස්සේ මම අද වඬු තම්බන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ භාජනය. මේක වඬු තම්බන්නම තියෙන භාජනයක්. හරිම පහසුයි. ඉතින් මම තැටි අරගෙන ඒක තෙල් ටිකක් ගාලා මෙන්න මේ විදිහට මිශ්‍රණය දාගන්නවා මේකට. ඉතින් අපිට මෙහෙම භාජනයක් නැත්නම් අපිට පුළුවන් කෝප්ප පාවිච්චි කරලා කැඳු කුළු වගේ කොළ ජාතියකින් මේව ගොටු විදිහට හදාගන්න ඉතාමත් පහසුවෙන්. මේ විදිහට මිශ්‍රණය දාගත්තට පස්සේ මම කලින් වතුර එකක් රත් වෙන්න තිබ්බා. ඉතින් මේ හුමානෙන් අපිට මේ විදිහට මේක වහලා තම්බ ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි ඒ විදිහට හදාගත්ත අපේ වඬු ආප ටික. එහෙම නැත්නම් පුස්නාඹු. ඉතින් අපිට පුළුවන් තේ වේලාවකට එහෙම නැත්නම් උදේ ආහාර වේලට උනත් මේක එකතු කරගන්න. හරිම රසයි. ඒ වගේම තමයි අපි කඩලා බලමු. හරිම සොෆ්ට් එකට මෙහෙම හොඳට පිපිලා තියෙනවා. ඉතින් ඔයාලත් හදලා බලන්න. අදට මගේ වීඩියෝ එක අවසානයි. නැවත මේ වෙන වීඩියෝ එකක් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.